මෙතන ආවට තමයි යාළුවන්. හරි අමුතු එක නිකන් හිතාගන්න අමාරු ඒ වෙලාවේ අපේ අපේ හිටව වටේට පැබෝගේ මැස් වලට කඳුලක් ආවා. අවසක් හැමෝටම අපි SL ඔන්නයා අපි ඇවිල්ලා ඉන්නවා මහයාවට රටවටේම යන ට්‍රෙන්ඩ් එකක් රැල්ලක් තරුණ කණ්ඩායම් එකතු වෙලා තැන් තැන් වල ලස්සන අපේ රට ලස්සන කරනවා. අපි ඇවිල්ලා ඉන්නවා නුවර මහයාවට. නුවර මේ චිත්‍රාන්දිනේ ගැන ලොකු රැල්ලක් සමාජ ජාලවල FB තැන් තැන් වල ගොඩක් කතා වෙනවා මාධ්‍ය පවා. ඉතින් අපිත් ආවා මේ අපේ කොල්ලන්ගේ ඒ ධෛර්යයට පුංචි දැක් එක් කරන්න අපිට පුළුවන් ආකාරයෙන්. ඉතින් ඒගොල්ලන්ගේ අහමු කොහොමද මෙතන සම්බන්ධ වුණේ ඒගොල්ලන්ගේ පොඩි විස්තරයක් අපි දැනගමු. ඒ වගේම තමයි ආරාධනා කරනවා රටේ තවත් නගරවල්වල මේ වගේ දේවල් වෙනවා. ඉතින් ඒවට අපේ යූටියුබර්ස්ලා ඉන්නවා ඒගොල්ලන් සහයෝගයක් දෙන්න සහ අපිත් පුළු පුළුවන් තැන්වලට යන්න අපිත් පුළු පුළුවන් තැන් ඔයගොල්ලන්ට පෙන්වන්න අදහස් කරගෙන ඉන්නවා. ඉතින් පළවෙනි දෙනම හයියාව කොහොමද වෙන්නේ කවුද ඒගොල්ලන්ට උදව් කරන්නේ කොහොමද ඒගොල්ල එකතු වුණේ මෙතෙන්ට ඒ දේවල් ගැන දැනගන්න. ම උදාර මෙහම චිත්‍රන්දින්න කැමැත්තක් තියෙනවා නුවර ලස්සන කරන්න කැමත්තක් තියෙනවා ඒ කැමතිකට ඉන්නවන එන්න එකතුලා කතා කරමු කියලා මෙතෙන්දී තමා එකතුන එහම නැතුව මෙතන කිසිම සංවිධානයක්කෝ වෙනත් අරමුණුවලට එකතු ච කන්නයමක් නවේ තියන ප්‍රධාන වශයෙන් එකතුලයි අපි කන්නම මෙත චිත්‍රදිනක විතරයි මේ පිරිස සමහරය අහනෝ මෙතරන්න නුවර කට්ටිය විතරක්මද කියලා නැහැ කුරුණෑ කළ කට්ටයන්නවා කොළඹින් ඇවිල්ල ඉන්නවා ඊට අමතර ගම්පල පැත්තෙන් ඇවිල්ලින්නවා මේ හැම කෙනෙක්ම ආවේ නුවර ලස්සන කරන්න මේ වැඩේට එකතු වෙන්න. මෙතන දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා යාළුවෝ අනිත් අය ඔක්කොම Facebook එකෙන් අමච්ච මේ Facebook එකේ දැන් මේ තිබ්බා චිත්‍ර අඳින අඳින්ට එකතු වෙන්න කියලා තිබ්බා ඊට පස්සේ අපි මෙතෙන් එකතු වුණා එකතු වුණාට පස්සේ අපි Facebook එක හරහා තමයි කිසිම කෙනෙක් දන්නේ Facebook එකේ නරක දේවල් වෙනවා කියලා දැන් හොඳ දේවල් වෙනවා මේක හොඳ උදාහරණයක් ඊට පස්සේ අපි කරපු වැඩේ මේ කට්ටිය එකතු වුණා එකතු වුණාට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ තමයි අපි කණ්ඩායමක් අඳුනගත්තේ. ඒ කියන්නේ අපේ මගේ කණ්ඩායමට 14ක් ඉන්නවා. 14 දෙනා අඳුනගත්තේ මෙතෙන්ට ආවට පස්සේ. මෙතෙන් ඉනකම් අපි කිසිම කෙනෙක් අපි මේ කවුද කියලාවත් දන්නේ නැහැ. එහෙම තමයි අපි එකතු වුණේ. මෙතෙන් ආවට පස්සේ තමයි යාළුවෝ. අපිට මේ වෙද්දී රජයේ පැත්තෙන් ලැබෙන්න ඕන අවසරයන් සියල්ලම මේ වෙනකොට අපිට ලබලා දීලා තියෙනවා. ඒ පැත්තෙන් අවසර ලබා දීම වලට කිසිම ගැටලුවක් කියලා නැහැ. කොஞ்சம் කොஞ்சம் ගැටලු කිහිපයක් ඇති වුණත් ඒවා සාමගාමීව විසඳ ගන්න පුළුවන් වුණා. ඒ වගේ චර ලොකුවට හිතන්න ඕන ගැටලු නක් නෙවෙයි මහනුවරනේ එතකොට මහනුව සාම්ප්‍රදායික චිත්‍රයක් මහනුවරට ගැලපෙන චිත්‍රයක් විදිහට අඳිනවා කියලා ඉතුමා කියනවා. අනික මේ පැත්තෙන් බැලුවත් අර පැත්තෙන් විවිසින් තියනවානේ. ඒතර ඉතිනිකන් නුවරට එන්න පිළිගැනීමේ චිත්‍රයක් වගේ අපි හැමෝගේම අදහස් තිබ්බේ මේ මහනුවරගේ චිත්‍රාන්දී චිත්‍ර. ශ්‍රී ලංකා කියලා ලංකාවේ හැමදේම ඇතුළත්. ඒ කියන්නේ හැම පළාතම ඇතුළත් වෙන්න එකක් ගහන්න කියලා. දවසම අපි ඩිසයින් කරලා මේක මෙතන ගෙවේ. එතකොට විශේෂත්වයක් තියෙනවා මේ 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 ප්‍රදේශය අඳින චිත්‍රවල මේ 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 කලාපය අඳින චිත්‍රවල විශේෂත්වයක් තියෙන සාම්ප්‍රදායික චිත්‍රවලට මුල් තැන දීලා තියෙනවා. මේ නුවර සම්ප්‍රදාය රැකෙන විදිහට තමයි මේ චිත්‍රය ඇඳගෙන යන්නේ. ඒක විශේෂත්වයක් මෙතන. ඊට පිටින් හැම මේ 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 මේක විශේෂත්වයක් තියෙන හැම චිත්‍ර අඳින තුල හැම කෙනෙකුටම චිත්‍ර අඳින්න දෙන්නෙත් නෑ. මොකද හේතුව සාම්ප්‍රදායික මේ ගණේට අයිති වෙන චිත්‍ර පමණයි අඳින්න දෙන්නේ. ඉතින් ඒකට ඒක ආභාෂය ලබන කටි තමයි මේ චිත්‍රය ටික ඇඳගෙන යන්නේ මේ වෙනකොට. මේ වැඩේ අපි මෙතනින් නවත්තන්න කැමති නැහැ. එක බැම්මක් විතරයි බාරගත්තේ. නුවර තවත් දැමි ගොඩක් තියෙනවා. ඒ වගේම තවත් කීප දෙනෙක් අපිට කතා කරලා තියෙනවා ලංකාවේ තැන්කී බයිකින් කතා කරලා තියෙනවා. ඒකට උදව් කරන්න කියලා. ඔව් අපි කැමැත්තෙන් ඉන්න ඒකට උදව් කරන්න. අපිටත් අපිව දැනගන්න කට්ටිය අපෙන් අහනවා අපි ඒකට එන මොනවද වෙන්න ඕන කියලා. එතකොට අපි උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේ මේ වගේ නගර අලංකරණ ව්‍යාපෘතියක් කරනවා නම් ඒ දේවල් වලට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා. අලුතෙන් දෙයක් දෙන්න බැරුණත් අපි පාවිච්චි කරපු දෙයක් හරි අඩුමතරම අපි පෙන්සල් ටික හරි ලබලා දෙන්න අපි වරාපරොත්තුවක් තියෙනවා. මේක කොටසක් ඉවරුනාට පස්සේ කැමති නම් අපිව සම්බන්ධ කරගන්න ලංකාවේ වුණත් අනමත ඕන තැනකට ඇවිල්ලා උදව් කරන්න අපි සූදානම්. මේක මේ වැඩේ මොකද මේ මොකද්ද හොඳයිද වැඩේ? වැඩේ නම් හොඳයි. දැන් මේ කොච්චර කට්ටිය හිටියත් අන්තිමට ඉතුරු වෙන්නේ අපි ටික විතරයි. ඔව්. ඒක ලොකුම දෙයක්. ඉතින් අපි තමයි ඉතින් මේ ඔක්කොම නයින් එක බලා ගන්න ඕනේ. මේ චිත්‍ර මේ කිම්බු කරන්න පුළුවන්. රාමනා කරන්න පුළුවන්. ඒකින්ද අපි මෙතන ඉඳලා ඉතින් මේවා ගැන බලාගෙන තමයි ඉන්නේ. මේ විදිය කියනවා නම් පෝස්ටර් එල්ලීලා මේ හැමතැනම තිබ්බේ. ඉක්කොටම පෝස්ටර් එල්ලව අපි ගහලා ඉවර ගලවලා ඊළඟ පවරස් එකෙන් ඇවිල්ලා මේ විදිය මේ විදියට තිබ්බ.
වතුර අල්ලලා තේරම ඒ වගලවල කොම කල කියර කරලා තමයි මේ අපි මේ ඉල්ලීමක් කරමු. ඇත්තරම මේ අපේ ක්ලාස් කරන ගුරුවරු ඒ වගේම අපේ ඡන්ද ඉල්ලන අපේ මහත්වරු හැමෝගෙම මේ ලස්සන කරපු අපේ බිත්ති ටික අපේ මේ නුවර එහෙම නැත්නම් අපි මේ රට නැවතත් විනාශ කරන්න එපා. ඒකට නියමිත ස්ථානයක් අපි සූදානම් කරයි. මම හිතනවා ඒක රජ විසින් කරයි කියලා. ඒ තැන්වල විතරක් අපි පෝස්ටර් ගහමු කියලා. ඉතින් රටවැසියන් ඉල්ලීමත් ඒක තමයි. අයියෝ මොකද මේ වැඩේ ගැන කියන්නේ කොහොමද? ඇත්තටම මේ වැඩේ ඉතාම හොඳයි ලස්සනයි. ඒ වගේම ඊයේ මාධ්‍යනුත් කිව්වා මේ මින් ඉදිරියට නගර සභාව පාරිසභාවල මේව පවත්වාගෙන යන්න මේ අනුමැතිය දෙනවා කියලා. ඒක ඊටත් වැඩිය හොඳයි. නැත්නම් මේවට ට්‍රේඩ් වෙලා වැඩි ධර්මය වෙනවනේ. ලංකාව මේම කරනක ඇත්තටම සතුටි පුදුම ලස්සනක් තියෙන මේ තරුණ තරුණයෙක් ඇත්තටම කරන්නේ. ඔව් මේ අපේ ඇත්තටම තරුණ පරම්පරාව තමයි එකතුලා තියෙන්නේ. ඒ කියන්නේ ලාබාල තරුණ පරම්පරාව ගොඩක් එකතුලා තියෙනවා මේ වැඩේට. ඕගොල්ලෝ වැඩිහිටි පිටිසක් විදිහට ඒගොල්ලන්ට මේ උදව්වක් කරනවා කියලා අපි දන්නවා. හැමදේම අපිට සපේනවා. ඒ වගේම තමයි අපේ රටේ දැන් මේ වෙන වෙන වැඩේත් එක්ක ඒ වගේ අපේ රටේ තව වෙනස් කරන දේවල් ගොඩක් තියෙනවා. ඔව් මේ රට ලස්සන කරනවා වගේ තව වෙනස් කරන ඒ වගේ දේවල් වලට තවත් ඉදිරියට යන්න අපි මේ තරුණ පරම්පරාව අත තිබ්බොත් වැඩිහිටියෝ විදිහට ඔයගොල්ලෝ ඒ තරුණ පරම්පරාවට අත දෙයිද? අපි අනිවාර්යෙන්ම අත දෙනවා. පුළුවන් උදව්ව පුළුවන් විදිහට අපිට පුළුවන් ප්‍රවාහනයක් කරන්න මොනවද කියනවා නම් මේ රට ලස්සන කරන්නේ නෙවෙයි තවත් කියන අපේ ඉදිරි පරම්පරාවට රට වෙනස් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔව් අපේ ජනතා සේවකයා කියනවා. ඔව් ඉතින් ඒවා ඇත්තටම කියනවා ඒවා කරන්න ඕනේ නේ. අපේ පුළුවන් උදව්ව අපි පුළුවන් සහයෝගය තව ගොඩක් දේවල් ඇත්තටම තියෙනවා කරන්න. ඒ දෙයටත් මේ තරුණ කැලම මේම දැන් මේක පඩියන් නඩිය පක්ෂ ભેදයක් නැතුව නෙවෙන්නේ. ඒ දෙයට ඇත්තම කියනවා අපි පුළුල් සහයෝගයක කරන්න ගොඩක් හොඳයි. කවුරුත් හොඳ දෙයක් කරද්දී අනිවාර්යෙන් කකුල යන අඳින්නේ මිනිස්සු ඉන්නවානේ. ඒවා ඉතින් අපි දැනගෙන කරගෙන පාඩුවේ අපේ වැඩේ කරන්න ඕනේ. දැන් මෙතන ඉන්න හැමෝම මේ වෙද්දී අපේ සහෝදර සහෝදරයෝ ඉවරයි. දවස් 5ක් තිස්සේ මේ 6 වෙනි දවසේ කන්නේ බොන්නේ නැතුව හරියට කැමරක් වීමක් නැතුව මේ මහන්සි වෙන්නේ අපේ ගෙදර ලස්සන කරන්න නෙවෙයිනේ මුළු අපේ ලංකාවම ලස්සන කරන්න. ඒ නිසා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ බලන්න මේකත් එවෙන මේ මහන්සිය. පුළුවන්කමක් තියෙනවා නම් බුලත් කියලා පාරක් ගහන්නේ නැතුව මේ අපි අඳින චිත්‍ර ටික අතගාගෙන යන්නේ නැතුව වෙනත් විදියකට හවුරන්නේ කරන්නේ නැතුව පෝස්ටර් අලවන්නේ නැතුව කරුණාකරලා මේ කට්ටියගේ මහන්සියට වටිනාකමක් ලබලා දෙන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න මේ චිත්‍ර ටික ආරක්ෂා කරලා දෙන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වැඩේට එකතුනේ බොහොම තරුණ වයසේ පිරිසක්. ඊට අමතරව කිහිප දෙනෙක් ආවා වැඩිහිටි කිහිප දෙනෙකුත් ආවා ඇවිල්ලා අපිට උදව් කරා. ඒ සියලුම දෙනාටම ස්තුතියි. කැමති නම් එකතු වෙන්න අපිත් එක්ක ඕන වෙලාවක අපි මේ වැඩ කරන තැනකට එන්න ඇවිල්ලා කතා කරන්න. ඕම නැකන දේවල් තියෙනවා නම් අපෙන් දැනගන්න. එකතුලා ලස්සන වැඩක් ඉස්සරහට කරමු. ඒ වගේම ස්තුති කරන්න ඕන කිහිප දෙනෙක් ඉන්නවා. ඒ තමයි අපි උදේ ඉඳන් හවස වෙනකම් මෙතන අවුවේ වැඩ කරද්දී වැස්සේ වැඩ කරද්දී කුඩයක් හරි ගෙනල්ලා දුන්න තොප්පියක් හරි ගෙනල්ලා දුන්නේ සියලුම මහත්වරුන්ට මහත්මීන්ටත්. ඒ වගේම රැට එළියේ නැතුව අපිට ලයිට්ස් නැතුව වැඩ කරද්දී යන වාහන ටික නවත්තලා අපිට වාහනේ හෙඩ්ලයිට් එක ගහලා දුන්න චිත්‍රෙට මේ කට්ටිය ඔකට ඇඳලා ඉවරනකම් මම මෙතන ඉන්නම් කියලා. ඒ වගේම කන්න තේ එකක් හැම වෙලේම අපිට අඩුව පාඩුව නැතුව වැඩි වෙනකන් අපිට ගෙනත් දුන්නා. ලංකාවේ නුවර කට්ටිය විතරක් මේ කුරුණෑගලින් ආවා. ගම්පල පැත්තෙන් උත් ආවා. ඊට අමතරව මාතලෙන් ආවා. ඒ වගේම මේ අවට තියෙන කඩේමියුන් කීප දෙනෙක් නැමේ විශාල පිරිසක් අපිට උදව් කරා. ඒ වගේම අපිට ඕන කරන පින්සල් පේන්ට්ස් ගන්න යද්දී ඒවට අපිට විශේෂ වශයෙන් මිලාඩු ක්‍රීම් ලබලා දුන්නා. මේ වැඩ කරන සමාජ මෙහෙවර වෙනුවෙන් ඒ නිසා මේ අවස්ථාවක් කරගන්නවා අපිට උපකාර කරපු සියලුම දෙනාටම. පාරේ යන ගමන් විශේෂයෙන්ම කියන්න ඕන අපි ජීවිතයට හිටපු නැති අත්දැකීමක් ලැබුණා. ස්විප් ටිකට් පිකුණන මහත්තෙක් ඇවිල්ලා අපිට රුපියල් 500ක් ලබලා දුන්නා. ඒ 500 කියන්නේ මුදලේ ඒ කෙනාගේ දවසේ ආදායම වෙන්න පුළුවන්. හැබැයි ඒ හිතට දැනෙච්ච දැනීම හරි අමුතුයි. ඒක නිකන් හිතාගන්න අමාරු. ඒ වෙලාවේ අපේ හිටව වටේට පැබෝගේ මැස් වලට කඳුලක් ආවා. බොහොම ස්තුතියි. ඒ වගේ මේ අපි කරන්නේ පරාර්ථකාමී දෙයක් රට ලස්සන කරන්න මේ දේ කරන්නේ. අපිට උදව් කරපු නොකරපු හැමෝටම බොහොමත්ම ස්තුතියි. තවත් දවසක අපි හමු වෙමි. අපෙන් තවත් මොන හරි උදව්වක් ගන්න ඔය කටේ බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඇවිල්ලා කතා කරන්න අපි හැමෝටම. අපි ඕන වෙලාවක ඔය කටේ උදව් කරන්න සූදානම්. ඇත්තටම සතුටුයි මේ තරුණ පරම්පරාව එකතු වෙලා තින්නේ මේ රට ලස්සන කරන්න. ඒ වගේම තමයි තවත් රටේ තවත් ඕනතරම් ප්‍රශ්න තියෙනවා. ගොඩක්
පොඩි තැන ඉඳන් ඉහළ තැනට යනකම් අපිට ප්‍රශ්න තියෙනවා. ඒවට අපි එකතු වෙමු තරුණ පරම්පරාව විදිහට. ඉතින් මෙතන අපි දැක්ක ලොකුම දේ තමයි නව යෞවුන් වියේ හින්දා ලොකු වැඩිහිටි පිරිසට දක්වා ඒ කොට්ටාස හැමෝම එකතු වෙලා තිනවා. ඉතින් ආයෙත් ඉල්ලනවා මේ වගේම රටේ අනිත් තැනුත් ලස්සන කරන්න එකතු වෙන්න, කට්ටිය එකතු වෙලා මේ වැඩේ පටන් ගන්න සහ ඒකට උදව් කරන්න කැමති කට්ටිය මේ එකතු වෙලා ඉන්න කට්ටියත් එක්ක එකතු වෙලා මේ රට ලස්සන කරන්න උදව් වෙන්න. ඒ වගේ තමයි මම මතක් කරන්නම් අපේ channel එක subscribe කරන්න, Twitter Instagram අපි follow කරන්න, FB මතක් කරලා like කරන්න. මේ රට ලස්සන කරන්න එකතු වෙලා ඉන්න මේ තරුණ කැලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි තවත් ඉදිරියට අනාගතයේ තව තැන්වල මේ වගේ ලස්සන වැඩසටහන් එකතු කරන්න, රොක් කරන්න මේ තරුණයන්ගේ තියෙන මේ ශක්තිය එකතු කරන්න එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. අයබෝ.